ලෝක ඉතිහාසයේ පුරාම විවිධ කාලවකවානුවල නාවික අනතුර සිදු වී තිබෙනවා. ඒ අතර සිදු වූ විශාලම සහ ප්‍රසිද්ධම ඛේදවාචකය විදියට ටයිටැනික් අනතුර හඳුන්වන්න පුළුවන්. එය කොතරම් ප්‍රසිද්ධ වුණාද කියනවනම් පසු කාලීනව ඒ පිළිබඳ චිත්‍රපට ග්‍රන්ථ සහ ගීත විශාල වශයෙන් බිහි වෙනවා. වර්තමානයේ වෙද්දී නැවතත් ඒ පිළිබඳ කතිකාවක් ඇති වෙන්නේ එය නරඹීමට ගොස් අතුරුදන් වූ පිරිසක් නිසා. අපි ඒ පිළිබඳ වීඩියෝවක් මීට පෙර සිදු කළා. ඒ නිසා මේ වීඩියෝවෙන් ටයිටැනික් අනතුර පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. ටයිටැනික් නෞකාවේ ඉදිකිරීම ආරම්භ කරන්නේ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නැව් තටාංගණයේදී. එය නිර්මාණය වන්නේ අතිනවීන සුපෝකභෝගී පහසුකම් සහිතව. ඇතරම එම කාලවකවානුවේදී එය සැලකුණේ තාක්ෂණික ආශ්චර්යයක් විදියට. ටයිටැනික් නෞකාවේ මංගල ගමන ආරම්භ වන්නේ 1912 අප්‍රේල් 10 වෙනිදා. මෙහි මංගල ගමනට සහභාගි වෙනවා මගීන් සහ කාර්මණ්ඩලයේ 2224කට ආසන්න සංඛ්‍යාවක්. ඇතරම මොවුන් මංගල ගමනින්ම නෞකාවේ ශ්‍රේෂ්ඨත්වය සහ සස්ක්‍රීකත්වය ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන් කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ නෞකාවේ මංගල ගමන අවසන් ගමන කියලා. අට්ලාන්ටික් සාගරයේ උතුරු ප්‍රදේශය කියන්නේ අධික හිම කුට්ටි සහිත කලාපයක්. මේ නිසා ටයිටැනික් වෙත අනතුරු ඇඟවීම් කිහිපයක් ලැබෙනවා මේ ප්‍රදේශයේ අයිස් කුට්ටි බහුලයි කියලා. නමුත් නෞකාව ඒ පිළිබඳ නොතකා අධික වේගයෙන් ධාවනය කළා කියලා තමයි බොහෝ වාර්තාවල සඳහන් වෙන්නේ. මේ තත්ත්වය මත කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් සිට කිලෝමීටර් 375ක් දකුණේදී නෞකාවේ කිසියම් වස්තුවක් ගැටෙනවා. එම ගැටීමෙන් ටයිටැනික් නෞකාවට විශාල හානියක් ඇති වෙනවා. මෙම අනතුර සිදුවන්නේ 1912 අප්‍රේල් 14 වෙනිදා. පසු අනාවරණය වෙනවා නෞකාවේ අධික වේගයක් සමග එය හිම කුට්ටියක ගැටී ඇති බව. ගැටීමත් සමගින් ටයිටැනික් නෞකාවෙන් ආසන්න ඇති නෞකා සඳහා ආපදා සංඥා යොමු කරනවා. කෙසේ වෙතත් එම වකවානුවේදී වර්තමානයේ තරම් දියුණු සංඥා ක්‍රම තිබුණේ නැහැ. ආපදා සංඥාවලින් පසුව මුලින්ම ටයිටැනික් නෞකාව ආසන්නයට පැමිණෙන්නේ කාපතියා නැමැති නෞකාව. එම නෞකාවට පුළුවන් වෙනවා ටයිටැනික් නෞකාවේ මගීන් 705 දෙනෙක්ගේ ජීවිත බේරගන්න. කෙසේ වෙතත් මෙම අනතුර නිසා නෞකාවේ සිටි 2224 දෙනාගෙන් 1500ක්ම මිය යනවා. මරණ සංඛ්‍යාව ඉහළ යන ප්‍රධානම හේතුවක් විදියට සැලකුණේ ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටු සීමිත වීම. ඇතරම් පසු කාලීනව විශාල වශයෙන් ඒ සඳහා විවේචනත් එල්ල වී තිබෙනවා. මෙම අනතුරත් සමගින් නෞකා පිළිබඳ ජාත්‍යන්තර නීති රෙගුලාසි විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ මගීන්ගේ ධාරිතාවයට ජීවිතාරක්ෂක බෝට්ටු, වැඩි දියුණු කළ සන්නිවේදන පද්ධති සහ දියුණු අනතුරු ඇඟවීම් ක්‍රම ස්ථාපිත කිරීම.